රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත හෙරොයින් බහුදින යාත්‍රාව කොළඹ වරායට 14 කුත් අත්අඩංගුවට වටිනාකම මිලියන 4586 පණි දුම්වැටි සහ මත්පැන් මත්ද්‍රව්‍ය සඳහා වන දොරටුවක් ගංජා නීතිගත කරලා අයිස් හෙරොයින් නැති කරන්න බැරි වාසේම ගේන මහ මොල කරුවන් අල්ලන්නේ නැතිව කොල්ලෝ කෙල්ලෝ බේරගන්න අමාරු බව කියන ටෙලිවැකිය සාටකයා ඝාතකයා කියු වික්‍රමසිංහ අද සාටකය පොරෝගෙන නීතිඥ රණගල කියයි මූලේ ප්‍රධානී දිනේෂ් ෂාෆ්ටගේ අවසන් කටයුතු සිදු කෙරේ ජනපති රනිලුත් අවසන් ගෞරව දක්වයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය රුපියල් මිලියන 4586කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් බහුදින යාත්‍රාව අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා නාවික හමුදාව බහුදින යාත්‍රාව සිය බහරයට ගත්තේ දකුණු මුහුදේදී මෙම යාත්‍රාවේ සහ තවත් යාත්‍රාවක සිටි සැකකරුවන් 14 දෙනෙකුද නාවික හමුදාව අත්අඩංගුවට පත් වුණා. දකුණු මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවටගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව අද පෙරවරුවේ කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. මෙම අවස්ථාවට නව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියන්ත පෙරේරා එක්ව සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක්වයි මෙම වැටලීම සිදු කරනු ලැබුවේ. මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් 8 දෙනෙකු සහ එම යාත්‍රාවට ඉන්ධන ලබා දීමට පැමිණි තවත් යාත්‍රාවක සිටි සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව මෙම වැටලීමේදී අත්අඩංගුවටගත් සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 14ක්. මෙම මත්ද්‍රව්‍ය තොගයේ දල වටිනාකම රුපියල් මිලියන 4586කට අධික බවයි නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බහර දීමට නියමිතයි. ස්වාගතීමට හැකීම ගැන අපි නවතවත්තක් ඔබට ස්තුති කරනවා. ඒ වගේම අරදෙනිලදාරකතුළු මේ ස්වාගත කණ්ඩායමට ඉතින් ඉදිරියටත් මේක තාමත් මේ රටේ තරුණ පරම්පරාවට සිද්ධ කරන අවිනාශයක් මෙසනයක් ඔබට ඔබගේ කැපවීම නිසා මේ වගේ අපිට අත්අඩංගුවට ගැනීමට පුළුවන් වීම අපේ මහත් ලෙස මේ ජාතියට කරන සේවයක්. ඒක මම හිතන්නේ මේ රටේ සියලුම පුරවැසියන් ඔබට ස්තුති පූර්වක වෙනවා. දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 185 වැනි ටෙලිවැකිය. ටෙලිවැකිය 185 පණිනකොට සමහරුන්ට තරු පේන්න පටන් අරන්. රටටම තරු පෙන්නපු උන්දලටත් දැන් ඉතින් ඉඳලා හිටලා හරි තරුවක් දෙකක් පේන එක හොඳානේ නේද? දැන් ඒ අයට රිදෙනකොට දේශපාලන හෙළුව හෙලිදරව් වෙනකොට මාධ්‍ය මර්ධනයට අත තියන්න හදනවා නේද? මාධ්‍ය මර්ධන ඉතිහාසයේ වර්තමානයේ සහ අනාගතයේ ගැනත් ළඟදිම හොඳ ටෙලිවැකියක් ලියන්නම්. සාක්ෂි ඇතුවම ලියන්නම් හොඳේ පුළුවන් නම් එදාට උත්තර දෙන්න කියලා දියවන්නාවේ ඒවට සම්බන්ධ වුණු
අදටත් ඉන්න අයට අභියෝග කරනවා. ඒ වගේමයි මීට පෙර අප කළ අභියෝගයකට අදටත් තාම උත්තර නැහැ. අභියෝගය අදත් මතක් කරලම යන්නම්. ඒ තමයි මන්ත්‍රී මැති ඇමති වැටුප් දීමනා ආදිය ඇතුළුව තමන් පාර්ලිමේන්තු එන විට තිබුණු වත්කම් සහ අද තමන්ගේ වත්කම්වල ප්‍රමාණ හෙළිදරව් කරන්නට කියලා. ඒ වත්කම් වලින් තමන් කොයිතරම් මුදලක් මේ රටේ ජනතාව වෙනුවෙන් වැය කළාද කියලා කියන්න කියලා තාම නම් කවුරුත් කිව්වේ නැහැ. තමන් සතු ව්‍යාපාර ඒ ව්‍යාපාරවල මාසික ආදායම කුමන කාලයකද ඒ ව්‍යාපාර ආරම්භ කළේ ආදී විස්තරත් කියන්න. හොඳේ පුළුවන් නම් තමන්ගේ බිරිඳෑවරුන් දුවල පුතාලා කරන ව්‍යාපාරත් කියන්න. සීසර් විතරක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් නිර්දෝෂ වෙන්න ඕන කියලා කතාවක් තියෙනවනේ නේද? එතකොට අප රටට ඒ ඇත්ත කියන්නම්. හොඳේ අපේ මැති ඇමතිලා සතු ධනය වත්කම් හරි සාධාරණයි යුක්ති සහගතයි කියලා අපි කියන්නම්. එහෙම කියන්න හිතුනොතින් තමන් ගැන තමන්ගේ වත්කම් රටට ඇත්ත කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඕනම වෙලාවක අපට කතා කරලා කියන්න, ටෙලිවැකියක්ම ලියන්නම්. හරිද? දැන් එමුකෝ මද්රව්‍ය මාතෘකාවට නේද? මේ දවස්වල රට පුරාම නාලිකා පුරාම මාතෘකාව මද්රව්‍යනේ නේද? මද්රව්‍ය බීපු අයගේ මූණවල් වහනවා, සාකච්ඡා තියෙනවා නේද? මද්රව්‍ය එදා වෙලඳාම් කළා, නමුත් මං අද හරි හොඳයි අතෑරලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ වගේ සම්මුඛ සාකච්ඡා යනවා නේද? නාලිකා පත්‍රවලත් මුල්පිටු පිරිලා ඉතිරිලා යමින් තිබෙනවා. දැන් සමහරුන් මේ දවසකට බීලා තියෙන මද්රව්‍ය ප්‍රමාණ ගත්තාම වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටියක් විතර වෙනවා. හිතා ගන්න බැරි තරම් සමහරක් වෙලාවට අමුතු විදිහේ විහිළු කතාත් ඇහෙන්න පටන් අරගෙන. හරිද? කොහොම වුණත් මද්රව්‍ය සමාජ උවදුරක්. හරිද? ඒක ගැන වාද විවාද නැහැ. මද්රව්‍ය පාසලට ඇවිත් නම් මද්රව්‍ය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නම් ඒක බරපතල ව්‍යසනයක පෙරනිමිති. ඒ වගේම මද්රව්‍ය අයිස් හරි ටැබා හරි නේද පාර්ලිමේන්තුවටත් ඇවිත් නම් ඒක ගැනත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? පාර්ලිමේන්තුවෙත් මද්රව්‍ය ගන්න අය ඉන්නවා කියලා ඔය පාර්ලිමේන්තුවේම කීප වතාවකම විවිධ වාද විවාද වලදී ඇහුණා නේද? දැන් මේ පාර්ලිමේන්තු අයවැය විවාදය. දැන් ඒ විවාදයේදී ඇහුනේ වෙන කතාවක්. පාර්ලිමේන්තු අයවැය කතාවේදී මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ත්‍රිලෝක විජය පත්‍ර එමත් නැත්නම් තීරණ සිංහලෙන් කියනවා නම් ගංජා ගැන මෙන්න මෙහෙම කිව්වනේ නේද? ත්‍රිලෝක විජය පත්‍ර භෝගය අපනයන සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයි මම යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා. දැන් ඊළඟට ඔය ගංජම ඉල්ලලා ඩයන කෑ ගහනවනේ නේද? ඔය කංශ නීතිගත කරන්න කියලා කෑ ගහුවෙත් මම. හොඳට ඉතිහාසයේ බලන්න. මේ රටේ බුද්ධඝමිට කිසිම හානියක් වෙන්නේ නැහැ කංශ වලින්. මොකද බුදුහාඳුරුව පවා ඖෂධයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා කංශ. දැන් මේ දෙන්නටම ඊයේ හරි අපූරු උත්තරයක් දුන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්. හරිද? කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ නේද? දේශබන්දු තෙන්නකෝන් කියන විදිහට ගංජා විතරක් නෙවෙයි දුම් වැටියත් ප්‍රශ්නයක්. ඒක ඇත්ත. දැන් බලන්න පුංචි ළමයින්ට ඉස්සරලා මද්රව්‍යට අබ්බැහි කරන්න මේ ප්‍රදේශවල හරියට තියෙනවා. ඔයගොල්ලෝ දරුවෝ ආරස කරගන්න. දූම්කොළ මිශ්‍රිත මද්රව්‍ය. දූම්කොළ ටික කලවම් කරලා ඉවරලා ගුලිය වගේ හදලා තිනවා. ඊළඟට පුවක් ಜಾති. එක එක රසකාරක දාලා මද්රව්‍යත් එක්ක. ඊළඟට යනවා ගංජා වලට. ඊළඟට යනවා අයිස් වලට. ඊළඟට හෙරොයින් වලට. අනාගතේ කුඩු ගහන්න අවශ්‍ය කරන ලාබාල પરම්පරාව සූදානම් කරන පුවක් සහ දූම්කොළ මිශ්‍රිත දේවල් දීලා. කවුරුන් හෝ වේවා හොඳ දෙයක් කිව්වොත් ඒක අප අනිවාර්යෙන්ම අගය කරනවා. ගංජා නීතිගත කරන්න, ගංජා අපනයනය කරන්න, ගංජා වලින් රට හදන්න හදන අයට කියන්න තියෙන්නේ ඔයාලා නිකන් ගංජා ගහලා වගේ කියලායි. හොඳේ. දැන් අද මේ මද්රව්‍ය භාවිත කතාවේ භයානකම තැන නතර වෙලා තියෙන්නේ පාසල් දරුවන් ළඟ ඒ අයිස් මද්රව්‍ය ව්‍යාප්ත වෙනවා කියන කතාවත් එක්ක. සමස්ත ලෝකයේම මද්රව්‍ය ව්‍යාප්තිය පිළිබඳව විද්වත් මතයක් තියෙනවා. හොඳේ. අපේ රටේ අය කියන කතා නම් ඊට හරි වෙනස්. නමුත් ඉතින් අපි ඒ ජාත්‍යන්තර විද්වත් මතය බලමු. මද්රව්‍ය භාවිතයේ ගේට්ටුවක් ලෙස නැත්නම් මද්රව්‍ය භාවිතයේ ගේට්ටුව ලෙස තමයි දුම් වැටි සහ මත්පැන්
තැන් සලකන්නේ. හොඳද මේ මත්පැන් සහ දුම්බැටි කියන ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ අයිස් හෙරොයින් වගේ අති භයානක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හරි ලේසි සරලයි. දැන් මත්පැන් වලත් නීති විරෝධී මත්පැන් පවා බරපතල සමාජ ප්‍රශ්නයක් විශේෂයෙන් අපේ රටේ. හරිද? එහෙව් එකේ ආයේ ගංජා ගැහිලි ගැන කුමන කතාද නේද? ගංජා නීතිගත කරන එක ගැන ආයේ අමුතුවෙන් ඉතින් තර්ක කරන්න දෙයක් තියෙනවද? ඈ ඇත්තටම අපේ රටේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ 100%කින් විතර වැඩි වෙලා කියලා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සීඹල පිටියම කිව්වා. තාමත් අපට මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයවත් පාලනය කරගන්න බැරි වුණා. මොකද ওই මහ පරිමාණ එතනෝල් කාරීන් තමයි ඒකට සම්බන්ධ. හරිද? ওই මොන ස්ටිකර් ගැහුවත් හොරාට හදන උන්දලා හොරාට හදනවම තමයි. ඇත්තම කිව්වොත් අපේ රටේ බදු වලින් එක් ප්‍රධානතම කුළුණක් තමයි සුරා බදු. ඒ කියන්නේ අරක්කු බදු. හරිද? ওই මහ පරිමාණ අරක්කු නිෂ්පාදනය කරන උන්දලා පොලු තියෙන තරමක් තියන්නෙත් ওই බදු පොලු තියන්නෙත් අරක්කු වලින්. නීත්‍යානුකූලව බදු එකතු වන තරමට ඇත්තටම රජයට හරි ෂෝක්. ඒක ඇත්ත. රටේ බලයට පත්තුණු බොහෝ දේශපාලනඥයින් මතට තිත තියනවා කිව්වට තියපු තිතක් නැහැ. හරිද? ඒ වෙනුවට තව තව බාර් ලයිසන් දුන්නා සහ දෙන එකම තමයි කරන්නේ. ඒ නිසා හුදෙක්ම ගංජා නීතිගත කරන එක පැත්තකින් කරන්න හදන ආණ්ඩුව අනිත් පැත්තෙන් අයිස් හොය හොයා යාම විතරක් නම් කිසිදාක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳේ පුළුවන් නම් මත්ද්‍රව්‍ය ජාලය හා බැඳි දේශපාලන පාතාලයේ ඔය පොලිස් සම්බන්ධතාද බිඳ දමන්න පුළුවන් නම් විතරමයි, ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න පුළුවන් නම් විතරමයි මේ රට ගලව ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි අල්ලන මත්ද්‍රව්‍ය වලට මොකද කරන්නේ කියලා ජනතාව අහන ප්‍රශ්නෙටත් උත්තරයක් අත්‍යවශ්‍යමයි. හොඳේ අල්ලන අයිස් පාම් පිටි වෙන්න බැරිද? මොකද මහ පරිමාණ කුඩු ජාවාරම් කරුවෙකුව අල්ලන්න STF එක ගිය වෙලාවට රටේ පාලකයා හෙලිකොප්ටරයකින් ගිහිල්ලා කුඩු මුදලාලිව බදාගත් රටක් මේක නේද? ඒ නිසා ඒ බවත් මතක් කරමින් කුඩු කුඩුපට්ටම් කරන්න ඕනේ නම් දේශපාලනයෙන් තොරව සියලු දෙනාව අත්අඩංගුවට ගන්න පුළුවන් හයිය පිරිසකට ඒ සඳහා ඒ කටයුත්ත බාර දෙන්න කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. අනුග්‍රහය විජේ ෆිෂ් මසාලා චිකන් මසාලා දන්න කෙනෙක්ගේ අලුත් රසයක් විජේ මස්කරි තුන පහ මිශ්‍රණය අපේ රසය රටේ සැමට. දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. වේදනාව තුරන් කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත අපේම රෝගී නිෂ්පාදනය එකෝපාම් ඕනෑම සමකට ගැලපෙන අයුරින් රතු සහ සුදු වර්ණ දෙකකින්. හැම ෂර්ට් එකටම මහත්මෙක් ඕනෑ කර තිබේ. එමරල්ඩ් නව චුපචුප්ස් දැන් ෆන් රස හතරකින්ම චුපචුප්ස් ඉවරයක් නැති ෆන් එක. ඝාතනය කෙරුණු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ බුරැල්ල පොදු සුසාන භූමියේදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා. ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වර්වේ සිදු කෙරුණා. ඒ බුරැල්ල පොදු සුසාන භූමියේදී මේ වන විට ඝාතනයට අදාළ සියලු පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුවන්නේ. පුද්ගලයන් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච්ච නිහාල් තල්දුව ප්‍රකාශ කළා.
සාටකයා ඝාතකයා ලෙස හැඳින් වූ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති ලෙස සාටකය පොරවාගෙන සිටින බව නීතිඥ අතුල රණගල පවසනවා. සියත ඇතුළු ස්වාධීන මාධ්‍ය මර්ධනයට රජය සූදානම් වන බවයි ඔහු ප්‍රකාශ කළේ. වංචා දූෂණ හෙළිකරන මාධ්‍යයට අත තියන්න සූදානම් වෙන්න එපා කියලා සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්දපාලිත පවසනවා. මාධ්‍ය මර්ධනයට ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහය හෙළා දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වරප්‍රසාද කඩ වුණාලු. එහෙමනම් පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙන් ආලවලානේ වරප්‍රසාදයක් කඩ වෙලා තියෙන වරප්‍රසාද කඩ වෙන්න මේ පාර්ලිමේන්තුවේ තාම ওই සම්බන්ධයෙන් වැඩක් පටන් අරන්නේ නැහැ. එතන මේ නිකං එක එක ඒවා ගෙනල්ලා රජයට එරෙහිව ගොඩ නැගින විරෝධතාවය මහා විශාල ජන ගඟ නවත්තන්න කරන කූට උපක්‍රමයක් ඉතාමත්ම ලැජ්ජා සහගත වැඩක් හැටියට තමයි අපි දකින්නේ. අපි කිසිම විදියකට එවැනි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක සියතට වුණත් කිසිම ආයතනයකට වුණත් අපිට අදාළ නැහැ. මාධ්‍ය නිදහස අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගන්න බෑ. මම ටීවී ස්ටේෂන් ගැන විතරයි කිව්වේ, තාම මෙතන ගොඩක් තියෙනවා. මේ සියලුම දෙනා සම්බන්ධයෙන් මම කතා කරේ. සිරස විශේෂ කාරක සභාවක් ජනාධිපතිවරයා පත් කරලා තියෙනවා. සියත කියන නාලිකාවේ ටෙලිවැකියෙන් බලය බෙදාහැරීම පිළිබඳව කතා කරා, විවේචනය කරා. කාරක සභාවට ගෙන්නන්න ඕනේ මේ ගසා කණෙවුන් මර්ධනයට එන්න එපා. දැන් තමයි රනිල් වික්‍රමසිංහ භූමිකාව රටේ හරියට ජනිත වෙන්නේ. අද තොරතුරු දැනගැනීම පැතුම් වලට මුඛවාඩම් දන්නේ අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම, හෙළිදැක්වීම, මර්ධනය කිරීම. ඒකින්ද සියත ඉතරක් නෙමේ, අතීතය කියනවා නම් සිරසර දෙපාරක් ගැස්සුවා. ජාතික රූපවාහිනිය ඉස්සර දැලි පීහෙන් කැප්පුවා. ඔය මාධ්‍යවේදීන්ම මාවල ගේනවා කැප්පුවේ කවුද වෙ? පොද්දලගේ කකුල් කැඩෙව්වා. අමතකද ඔබතුමා? ඒකරේ රාජපක්ෂ යුගයේ අද ඔබ එකතු වෙලා ඉන්නේ ඒ රාජපක්ෂ පරපුරත් එක්ක. එදා මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටපු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටපු, තොරතුරු දැන ගැනීම අයිතියක් කියපු ඔබ අද ජනාධිපති ධූරය ගත්ත ඉතරයි ඔබගේ සැබෑ නිර්වත අද ඒකාධිපති භාවයේ අද හෙළි දක්වලා තියෙනවා. හැබැයි මේ මර්ධනේ ජනතා නැගිටීම නවත්තන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද මාධ්‍ය මර්ධනයකට සැරසෙන බවක් පේනවා. ඉතාම නින්දිතයි. විශේෂයෙන් සියත නාලිකාව ටෙලිවැකියක් ගියා. රටේ ආර්ථිකය සහ දේශපාලන නියම කැඩපත පෙන්වන වාර්තා මේ වැඩසටහනක්. ඒක විශාල ජනප්‍රියත්වයක් ලැබුවා ලංකාව පුරාම. මගේ දැනුම හැටියට මං දැකලා නැහැ මාධ්‍යයක් තුලින් එතරම් බොහොම පුළුල් වාර්තා මේ වැඩසටහනක් මෙතෙක් බිහි වුණ. මේ රට මේ තත්ත්වයට පත්වෙච්ච හැටි, ඒකට හේතු කාරණා ඉතා පැහැදිලිව නිර්භයව ඉදිරිපත් කරා සියත. ඒකට උරණ වෙලා දැන් රාජපක්ෂ වරුන්ට උමනායි ඒ නාලිකාවට පහර දෙන්න රනිල් වික්‍රමසිංහ ලවා. ඒ නිසා ඔබතුමා දැනගන්න, ඔය වගේ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමා තමයි ජනමාධ්‍යයට පහර දෙන වෙලාවේදී, සිරස මාධ්‍යයට පහර දුන්න වෙලාවේදී, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ මම නඩුවට පෙනී හිටිය නීතිච්චෙක් හැටියට ඔබතුමාලදා කිව්වේ මේවට සටන් කරන්න බය නැතුව එළියට බහින්න සාටකයා ඝාතකයා කියලා කිව්වේ ඔබතුමා. ඔබතුමා අද සාටකේ පෙරෝගෙන හොරුත් එක්ක මගුල් කනවා, හොරුත් එක්ක හෙළුවෙන් ඉන්නවා. ලැජ්ජයි. රාජ්‍ය සේවයේ නියලී සිටින වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම යන්නේ නම් සියලු දේශපාලඥයින්ටද එම නීතිය අනිවාර්යෙන් බලපැවැත්විය යුතු බව ගැටබේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් අද ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ මහනිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් වැහැදකීම සඳහා මහනුවරට පැමිණියා. අපි අගමැතිතුමා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. දොස්තරලා අනිත් ඉන්න රාජකාරී කරන උදවිය හැමදෙනාම 60න් විශ්‍රාමයේ ආයුතුයි කියලා. මම යෝජනා කරනවා දොස්තරලා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසත් ඒ විදිහටම 60න් විශ්‍රාමයේ යන්න ඕනේ. එතකොට වෙන තරුණ පිරිසක් ඉදෙන්ට එනවා. ඇවිල්ලා රටේ දියුණුව සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒකයි තමයි. නමුත් ඔබතුමාලා බලන්නේ ඔබතුමාලා බේරිලා අනිත් මිනිස්සු ටික පිටක් කරන්න එරීලා. එහෙම කරන්න බෑ. ඒක නෙමෙයි කළ යුත්තේ. කළ යුත්තේ නීතිය කාටත් එකයි.
ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.